මෙම අලංකාරමත් උදැස්සනත් යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්නට යනවා. ඔබත් මා සමග එක්සිට වෙලා ඔබ ඉන්නා ස්ථානයේ තුල ඔබ ඉන්නා නිවස ගම්මානයේ ප්‍රදේශයේ දේශයන් තුල අප සියලු දෙනා අපි මේ උදැස්සන කාලයේ ස්වාමීන් වහන්සේට ස්තුති කරන්නට පටන් ගමු. අපි උන්වහන්සේගේ අභිමුඛේ අපි මොහොතක් අපි උන්වහන්සේට නමස්කාර කරමු. සුද වූ දයාබර ධර්මිෂ්ඨ දෙවි පියාණනි, මේ උදැස්සන කාලයේ අපි ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා. ඔබ වහන්සේ උතුම් වූ උසස් වූ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. ස්වාමීනි, ඔබේ නාමයට ගෞරව වේවා, ඔබේ නාමයට ප්‍රශංසා වේවා. අපව ආලෝකමත් කරන්නා වූ දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ ජීවනයේ වචනය තුලින් අපේ අතුලාන්තරයේ ඔබ වහන්සේ හැම දවසක් තුල ආලෝකමත් කරන්නා වූ දෙවියන් වහන්සේ, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ ලෝකේ කුමන වාතාවරණයක් තිබ්බත් ඔබ වහන්සේ අප එක්කෙනාව ශක්තිමත් කරන නිසා ස්තුතියි ස්වාමිනි. අපෝ බලවත් කරන්නා වූ දෙවියන් වහන්සේ, ඔබේ නාමයට ස්තුති වේවා, ඔබේ නාමයට ගෞරව වේවා, ඔබගේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේගේ නාමය සුද්ධයි, මුණහන්සේගේ නාමයට ගෞරව වේවා, ස්තුති වේවා, ප්‍රශංසා වේවා. උතුම් ආත්මයන්න් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ උදෑසන. මුණහන්සේගේ ආලේපය, උන්වහන්සේගේ ඵලය අප තුල නිදහස් කරමින්, හැම දවසක් තුල අපව ආලේප කරමින්, අපව ශක්තිමත් කරන්නා වූ සුද්ධාත්මයන් වහන්සේට මේ උදැස්සන ස්තුතිවන්ත වෙනවා. ප්‍රශංසා වේවා, මහිමය වේවා. ස්වාමීනි, ඔබේ නාමයට ගෞරව වේවා. රජුන්ගේ රජු ඔබයි, ස්වාමින්ගේ ස්වාමී ඔබයි. යේසුස් වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ ජීවිතයේ පූජාවක් කරලා අපව මුදවා ගත්ත වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. ඔබ වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ, සදාකාලික ප්‍රේමයකින් අපට ප්‍රේම කරලා දයාබර කමින් අපව කැඳවා ගත්ත වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් ඔබේ නාමයට ගෞරව වේවා. ගිනි මැදින් ජල මැදින් යන විට ඔබ වහන්සේ අපව ආරක්ෂා කළා වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් වහන්සේගේ නාමයට ගෞරව වේවා, ප්‍රශංසා වේවා. ස්වාමීන් ඔබේ නාමයට ගෞරව වේවා. බලාපොරොත්තුවක් නැති ස්ථානයේ තුල බලාපොරොත්තුවක් ඇති කරා වූ දෙවියන් වහන්සේ, අපව බලවත් කළා වූ, අපව පූර්ණත්වයට ගෙනාවා වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් අපේ ජීවිතේ ස්වාමීන් ප්‍රීතියෙන්ද, නිදහස්කමද, සැනසිල්ලද තුල ජීවිතේ ගත කරන්නට ඔබ වහන්සේ අපිට ආශිර්වාද කළා වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් ඔබේ නාමයට ගෞරව වේවා, ඔබේ නාමයට ප්‍රශංසා වේවා. උතුම් සසු දෙවියන් වහන්සේ, සදාකාලේ සදාකාලයට වැඩ සිටිනා වූ උතුම් දෙවියන් වහන්සේ, ස්වාමීන් ඔබේ නාමයට ගෞරව වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා, নমස්කාර වේවා. උතුම් දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේගේ නාමයට ගෞරව කරනවා. උන්වහන්සේගේ නාමය බලවන්තයි. සිළු බාධාවල් කඩා දැමුවා වූ, සිළු ස්ථාන තුල අපිට ජයග්‍රහණේ නිදහස් කළා වූ උතුම් උසස් වූ නාමය යේසුස් වහන්සේගේ නාමයයි. උන්වහන්සේගේ නාමයට ගෞරව කරනවා, ප්‍රශංසා කරනවා, මහිමය ඔසවනවා. ස්වාමීනි, මේ උදැස්සන කාලේ අප සියලු දෙනා එක්සිට්ව යේසුස් වහන්සේගේ අනර්ග නාමයට අපි ප්‍රශංසා කරමින්, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමින්, අප සියලු දෙනා සියලු මහිමය ගෞරවය ඔබ වහන්සේට ඔසවමින් ඔබ අභිමුඛේ යටහත් වෙනවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් යහපත් වූ දෙවි පියාණනි, හොඳයි දවස ආරම්භ කරන්නට ප්‍රථමයෙන් හැම දවසක් තුල අපි උන්වහන්සේට නමස්කාර කරමින් අපි උන්වහන්සේ සමග කාලය ගත කරන විට අපි බලවත් වෙන්නට යනවා, අපි ශක්තිමත් වෙන්නට යනවා. උන්වහන්සේ අපේ ආත්මය අපව නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ දූවිල්ලේ මනුෂ්‍යව නිර්මාණය කරලා ජීවනයේ හුස්ම දුන්නා වූ දෙවියන් වහන්සේ, අද දවසේ ඔබ විශ්වාස කරමින් උන්වහන්සේ අනුව ඔබ ගමන් කරන විට ඔබ විශ්වාස
කර සිටින්නේ අහස් පොළොව නිර්මාණය කළා වූ මනුෂ්‍යව නිර්මාණය කළා වූ ජීවමාන දෙවියන් වහන්සේ උනාසයට සියල්ල කළ හැකි ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබේ බලාපොරොත්තු සඵල කරන්නට යනවා ඔබ උනාසයේ කෙරේ විශ්වාස කරනවා නම් උනාසයේ ඔබේ ජීවිතයේ මත මහත් පරිවර්තනයන් නිදහස් කරන්නට යනවා එහෙනම් මේ උදැස්සන කාලේ ඔබ කොමන වාතාවරණයක් තුලද සිටින්නේ ඔබ කොමන කල්පනාවක් තුලද සිටින්නේ උනාසයේ කෙරේ ඔබේ හදවත යොමු කරන්න උනාසයට කල නොහැකි කියලා කිසිවක් නැහැ උනාසයට සියල්ල කළ හැකි දෙවියන් වහන්සේ උනාසයේ ඔබ වෙනුවෙන් බොහෝ දේවල් කරන්නට යනවා ඔබ ඉන්නා වාතාවරණය ඔබ යේසුස් වහන්සේට බාර දෙන්න මේ උදැස්සන කාලේ උනාසයේ ඔබේ ජීවිතේ පරිවර්තනයක් කරන්නට යනවා උනාසයේ ආලේපය උනාසයේ වචනය සුද්ධාත්මයන් වහන්සේ මේ උදැස්සන කාලේ මහත් දේවල් ඔබේ ජීවිතේ මත කරන්නට යනවා ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ උදැස්සන කාලේ ඔබේ හදවත විවෘත කරමින් ඔබ දෙවියන් වහන්සේට ලං වෙන්න අපි උනාසයට ලං වෙන විට අපේ ජීවිතේ පරිවර්තනයන් සිදු වෙන්නට යනවා උනාසය ආලෝකයයි අපි උනාසයට ලං වෙන විට උනාසයේ ආලෝකය අපේ ජීවිතේ මත ක්‍රියාත්මක වෙන්නට යනවා ආලෝකයේ කරුණ කොටගෙන මහත් දේවල් සිදු වෙන්නට යනවා සහෝදරයා සහෝදරිය උනාසය තුල අපි ජයග්‍රහයක ගමනක් ගමන් කරමු අපි තා බලවත් වූ මිනිසයන් යේසුස් වහන්සේ අනුව ගමන් කරන්නා වූ සියලු මිනිසයන් ඉතා බලවත් වූ මිනිසයන් ඕන ඉදිරියට ඉහළට රැගෙන යනවා උනාසයේ ජයග්‍රහයක ජීවිතයක් උනාසය අපට දී තිබෙනවා උනාසයේ වචනේ පිලිප්පි 4:4 වෙනි වගන්තියේ සඳහන් කර තිබෙනවා උනාසය තුල ප්‍රීති වෙන්නට අවශ්‍යයි අපි හැම දවසක් තුල අපේ ආත්මයේ ස්වාමීන් වහන්සේට විවෘත කරමින් අපි ප්‍රීතියෙන් උනාසය සමග ගමන් කරමු උනාසයේ මේ පොළව ඉතා ජයග්‍රහයක ස්ථානයකට අපෝ රැගෙන යන්නට යනවා උනාසයේ මේ පොළව තුල අපිට ප්‍රීතිය නිදහස්කම දී තිබෙනවා එනම් අද දවසේ ඔබට තිබෙන බාධාවල් නෙවෙයි ඔබට තිබෙන ප්‍රශ්න නොවේ ඔබේ නිවසෙන් එළියට බහින විට ඔබ දකින්නා වූ දෙවියන් වහන්සේගේ මැවීම තුළ උන්වහන්සේ ඔබට මහත් ක්‍රියාවල් දක්වා තිබෙනවා එහෙනම් ඔබ මේවා තුළ ප්‍රීති වෙන්නට පටන් ගන්න ඔබේ මනස නිදහස් කරගන්න උන්වහන්සේ තුළ අද දවසේ මහ ජයග්‍රහයක දවසක් උන්වහන්සේගේ ඵලය උන්වහන්සේ අද දවසේ අපේ ජීවිතේ මත නිදහස් කර තිබෙනවා හොඳයි අද දවසේ උනාසය ඔබට කතා කරන්නා වචනේ ඔබේ ජීවිතයට අදාළ කරගන්න ඔබේ බලාපොරොත්තු සඵල වෙන්නට යනවා අහස් පොළොව නිර්මාණය කළා වූ දෙවියන් වහන්සේ අනුව ඔබ ගමන් කරමින් සිටිනා වූ මිනිසෙක් එනම් ඔබේ ජීවිතේ පරාජයක් නැහැ යම් වාතාවරණද දවසේ ඔබේ ජීවිතේ මත තිබ්බක් ඒ සියල්ල උනාසයේ යහපතට හරවන්නට යනවා අයහපතත් යහපතකට උනාසයේ හරවන්නා වූ දෙවියන් වහන්සේ අද දවසේ ඔබේ මුළු හෘදයෙන් ඔබේ මුළු ආත්මයෙන් ඔබේ මුළු ශක්තියෙන් ඔබේ දිවි වූ ස්වාමීන් වහන්සේ ඔබ සොයන්න උනාස ඔබට ආශිර්වාද කරන්නට යනවා හොඳයි ඔබ ඉනි ස්ථානයේ සිට වෙන්න අද දවසේ අපි පරිවර්තනයක් ලබා ගන්න පිණිස අපි උනාසය තුල යාඥා කරමු දයාබර සුදු ධර්මිෂ්ඨ දෙවි පියාණනි අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් සෑම උදැස්සනක සෑම රාත්‍රියක මේ යාඥා කාලයට එක්සිත් වෙන හැම ජීවිතයක් අපි ඔබ හස්සට බාර කරනවා කුඩා දරුවා පටන් සියලු දෙනා අපි ඔබ හස්සට බාර කරමින් යාඥා කරනවා මව්පියන් සහෝදර සහෝදරියන් හැම කෙනෙක් ඔබ හස්සට බාරයි ස්වාමිනී ආශිර්වාද කළ මැනව ස්වාමිනී මේ කාලේ මහත් පරිවර්තනයක් එක් එක්කෙනාගේ ජීවිතේ මත ස්වාමිනී බලාපොරොත්තු සඵල වෙන්නා වූ කාලයක් ඔබ හස්ස අපට නිදහස් කර තිබෙනවා ඔබ හස්සේ කෙරේ බලා සිටින විට ඉදිරියටත් ඉහළටත් ගමන් කරන්නට යනවා ඉහළ මට්ටම් තුලට ගමන් කරන්නට යනවා ස්වාමිනී අද දවසේ ආශිර්වාද කරන්න ආත්මිකව ස්වාමිනෝන් බලවත් කර නිසායි ස්තුතියි දැන් ස්වාමිනී ශාරීරිකව සඵල කරන්න සුවේ නිරෝගිකම දිව්‍ය සුවය සෑම ජීවිතයක් මත ක්‍රියාත්මක වේවා මේ උදැස්සන කාලේ අම්මයික යම් අස්නීපයක සිටිනවද දැන් හිස්සපටන් පාපතුල දක්වා ලේ මස්සට නහර සම්දි යට විදුළු හරහා ආත්මේද ප්‍රාණේද ශරීරේද හරහා සුවය නිදහස් කරනවා වාස්සගේ පහර කරුණ කොටගෙන නිදහස් වුණා උස්සුවය
සෑම ජීවිතයක් මත ක්‍රියාත්මක වේවා. ඔවුන්ගේ ආර්ථිකය සඵල වේවා. සියලු ආර්ථික ප්‍රශ්න නිදහස් වේවා. අද දවසේ ඔවුන්ගේ දෑත් මතට අද දවසේ මුදල් පැමිණේවා. ආශිර්වාදේ පැමිණේවා. සඵලත්වේ පැමිණේවා. ජයග්‍රහණේ පැමිණේවා. ආශිර්වාද කරන ඔබ වහන්සේ තුල මහත් ආලෝකයක් තුල මහත් ආශිර්වාදයක් තුල ඉදිරියට යන පිණිස ස්වාමිනී එක් එක්කිනාව බලවත් කරන්න කියලා යාඥා කරනවා. හැම දවසක ඔබ වහන්සේ සමග සම්බන්ධතාවයේ තුල ජීවත් වෙන්නට අප සියලු දෙනාට දී ඇති අනුග්‍රහය නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ සුද දෑතට අද දවසේ මේ යාඥා කාලයට එක්සිත් වුණ හැම ජීවිතයක් අපි ඔබ වහන්සේට බාර කරමින් යාඥා කරනවා. ස්වාමිනී අද දවසේ මහත් පරිවර්තනයන් නිසා ස්තුතියි. සිළු පළාත් තුල දේශයන් තුල විදේශ දේශයන් තුල ස්වාමිනී මේ දේශයේ මත හැම ගම්මානයක් නගරයක් මත මේ යාඥා කාලයට සෑම උදෑසනක එක්සිත් වෙන හැම කෙනෙක් ඔවුන් නිවසින් පිටත් වෙලා යන විට ඔවුන් ඉන්න ස්ථාන තුල වැඩ කරන ස්ථාන තුලින් පිටත් වෙලා යන විට මහත් අනුග්‍රහයක් නිදහස් කරමින් හැම ජීවිතයක් සඵල කරමින් ඉදිරියට රැගෙන යන්න කියලා යාඥා කරනවා. දැන් ඔබ වහන්සේගේ සුද්ධ දෑති අප සියලු දෙනා ඔබ වහන්සේගේ පාමුල යටහත් වෙනවා. ස්තුති ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා. සියලු මහිමේ ගෞරවය ඔබ වහන්සේටයි. ඔබ සලස්මිෂ්ට වේවා. ඔබ කැමැත්ත කරනු ලැබේවා. ඔබ නාමයේ උසස් වේවා. යේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් උතුම් වූ දෙවි පියාණනි. මේ උදැස්සන යාඥාවට සහභාගී වන ඔබ හැම කෙනෙක් අද දවසේ ඉතා ජයග්‍රහයික දවසක් ගත කරන්නට යනවා. රාත්‍රිය අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ අභිමුඛේ කාලය ගත කරමු. ඔබ සියලු දෙනාටම යේසු පිහිටයි.